උසස් පෙළ අවසන් වෙලා උපාධියක් දක්වාම තමන්ගේ උසස් අධ්‍යාපනයේ පතුරවන එක තමයි බොහෝ තරුණ තරුණියන්ගේ බලාපොරොත්තුව වන්නේ. ඉතින් අපි හිතුවා ඔබට උපාධියක් තෝරගනිද්දී අනිවාර්යෙන් ඕමනා වෙන තොරතුරු කිහිපයක් ගැන කියන්න. පළවෙනි දේ තමයි උපාධිය කරන තැන. උපාධිය කරන්නේ කුමන විශ්වවිද්‍යාලයකින්ද එහෙමත් නැතිනම් ආයතනයකින්ද එහෙමත් නැතිනම් විවෘත විශ්වවිද්‍යාලයකින්ද කියන කාරණය පැහැදිලි කරලා දැනගත යුතුයි. ඔබට උසස් පෙළ කරලා එයින් හොඳ සාමාර්ථ ඇතිව සමත් වෙලා තිබෙනවා නම් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිට යාපනයේ විශ්වවිද්‍යාලය දක්වාම ඔබේ ලකුණු වලට ගැලපෙන විශ්වවිද්‍යාලයක් ලැබේවි. හැබැයි ඔබේ අධ්‍යාපනය සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළෙන් අවසන් වෙනවා නම් ඔබට පුද්ගලික විශ්වවිද්‍යාලයකින් සහාය පතන්නට වෙනවා. දෙවැනි දේ තමයි පිළිගැනීම. ඔබ කරන්න පටන් ගන්නා උපාධියේ ඇති රැකියා අවස්ථා මොනවාද? ඔබේ උගත්කමට ගැලපෙන රැකියා මේ රටේ තියෙනවද? තියෙනවා නම් මේ මොනවාද? ඔබේ උපාධියට අන්තර්ජාතිකව ලැබෙන වටිනාකම කොහොමද? ඔබට ලබා ගන්න උපාධියේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් පිළිගන්නවාද? මෙන්න මේ වගේ කාරණාවලට උත්තර හොයා ගන්න වෙනවා. තුන්වෙනි දේ තමයි නමට රැවටෙන්න එපා. ගොඩාක් තරුණ පරපුරට වෙන දෙයක් තමයි මේක. සමහර විශ්වවිද්‍යාල තියෙනවා සාමාන්‍ය නමක් තිබුණට ඔවුන් බාහිර උපාධියක් ප්‍රදානය කළාට ඒ උපාධිය ඕන තැනක පිළිගන්නවා. ඒ වගේම සමහර උපාධි තියෙනවා නම හා ඔවුන්ගේ වෙබ් අඩවිය ආදී තොරතුරු ගන්නා ස්ථාන ඉතාම ආකර්ෂණීයයි. එහෙත් උපාධියේ කිසිදු පිළිගැනීමක් නැහැ. මේ නිසා නමට ලස්සනට රැවටෙන්න එපා. ඔබ තෝරාගත් උපාධිය ගැන වගකීම තියෙන්නේ ඔබ සතුව නිසා. හතරවෙනි දේ තමයි අධ්‍යාපන ආධාර දෙනවද කියන එක. ඔබේ උපාධිය කරගෙන යන විට ඌමනා වෙන අධ්‍යාපන අවශ්‍යතා වගේ දේවල් සපිරෙන්නේ කොහොමද? ඒ වගේම වසර පුරා ඔබේ උපාධියට අනුබද්ධව වැඩමුළු සහ ඒවාට අවශ්‍ය වන අතිරේක කාරණා ආවරණය වන්නේ කොතනින්ද කියන සාධක ගැන දැනුමත් හරිම වටිනවා. අද කාලේ උපාධියක් කරනවා වගේම ඔබේ උපාධිය සම්බන්ධයෙන් වෙන ඔබේ අයිතීන් ගැන දැනගෙන ඉන්න එක වැදගත් වන්නේ ඔබටම තමයි. සමහර විදේශීය විශ්වවිද්‍යාල තියෙනවා ඔවුන් ඔබේ අධ්‍යාපන සුදුසුකම් වලට විතරක් නෙවෙයි ඔබේ විෂය බාහිර ක්‍රියාකාරකම් පවා සලකා බලා ඔබට ශිෂ්‍යත්වයක් ලබා දෙන. විශේෂයෙන් ඇමරිකාවේ ප්‍රධාන විශ්වවිද්‍යාල සහ බොහෝමයේ අනෙකුත් විශ්වවිද්‍යාල ඔවුන් වෙත අයදුම් කරන සිසුන්ගේ විෂය බාහිර ක්‍රියාකාරකම් සලකලා ඒ වෙනුවෙන් පූර්ණ ශිෂ්‍යත්වයක් පවා ලබා දෙනවා. ඉතින් ඔබ පාසල් සමයේදී පාසල් වර්ණ දින ක්‍රීඩකයෙක් හෝ සමස්ත ලංකා වර්ණලාභියෙක් වගේ නම් ඔබට ඉතාමත් ඉහළ ඉඩකඩක් තියෙනවා විදේශ ඉඩකඩක් සඳහා යොමු වෙන්න. පස්වෙනි දේ තමයි මේ සඳහා යන වියදම. මේ තියෙන්නේ ගොඩක් අය ආසාව තිබ්බට හිර වෙන තැන. ඔබ රජයේ අධ්‍යාපනයේ ලබනවා නම් වියදම් ගැන බය වෙන දෙයක් නැහැ. ඔබේ මහපොළ සහ විවිධ ආධාර ක්‍රම රජයේ සිසුන්ට සැලසිලාම තියෙන නිසා. හැබැයි ඔබ පුද්ගලික විශ්වවිද්‍යාලයක නම් ඉගෙන ගන්නේ ඔවුන් ඔබට ඔවුන්ගේ මහන්සියට ගැලපෙන ආකාරයේ සමාසික ගාස්තුවක් අය කරන එක නවත්තන්නට බැහැ. ඒ නිසා ඔබ ඉගෙන ගන්නා කාලයට යන වියදම සහ සමාසික වියදම ගණනය කරන්නට හැකි නම් වටිනවා. ඒ වගේම ඔබේ ගාස්තු කොටස් වශයෙන් ගෙවන්නට පුළුවන් නම් එයත් ඔබට අනිවාර්යෙන් පහසුවක් වෙනවා. ඒ නිසා නොවරදවාම ඒක ගැන සොයා බලන්න. හයවෙනි කාරණාව තමයි සැඟවුණු ගාස්තු. අපිට ගොඩාක් වෙලාවට අවධානය යොමු වෙන්නේ ප්‍රධාන ඇකඩමික ගාස්තු වෙතට විතරයි. ඒත් ඒ අතරින් පතර සැඟවුණු ගාස්තු තියෙනවා. පෙළපොත්, පුස්තකාල ගාස්තු, ජීවන වියදම්, කෑම බීම සඳහා ගාස්තු, ඊටත් අමතරව අමතර පන්ති සඳහා ගාස්තුත් මේ ලයිස්තුවට එකතු වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ ගැනත් ඔබේ සැලකිල්ල යොමු කරන එක වටිනවා. හත්වෙනි කාරණාව තමයි කාලය. උපාධිය ගන්නට යන කාලේ පුද්ගලික විශ්වවිද්‍යාලයක නියමිත කළාට අවසාන කළාට උපාධිය ගන්නට යන කාලේ ඔබ රජයේ විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබනවා නම් අපේක්ෂිත කාලයට වඩා සමහර විට වැඩි වෙන්නත් පුළුවන්. ඒ මොකද බොහෝ විට රජයේ විශ්වවිද්‍යාලවල සිසුන් තම තමන්ගේ අයිතීන් දෙනා ගන්නට වැඩිපුර පාරට බහිනවා. පුද්ගලික විශ්වවිද්‍යාලවලට අපි ලියාපදිංචි වෙනකොටම එවැනි විනය විරෝධී ක්‍රියා නොකරන බවට ගිවිසුමකට බැඳිලා සිටින නිසා මේ තත්ත්වය ඇති වෙනවා අඩුයි. අටවැනි කාරණාව තමයි කැම්පස් එකේද ඉන්ටර්නෙට් එකේද කියන එක. විශ්වවිද්‍යාලය ඔබ තෝරාගත් උපාධියට ලබා දෙන්නේ ආයතනික අධ්‍යාපනයක්ද එහෙමත් නැතිනම් ඔන්ලයින් අධ්‍යාපනයක්ද කියන එක අවබෝධයට අරන් ඉන්න එක ගොඩාක් වටිනවා. ඉන්ටර්නෙට් එකේ අපිට උවමනා සියල්ල තිබුණට අපි තවමත් හුරු වෙලා තියෙන්නේ ඔන්ලයින් අධ්‍යාපනයට වඩා සාම්ප්‍රදායික අධ්‍යාපනය ලැබීමටයි. නවවෙනි කාරණාව තමයි
දේශන කොයිතරම් හොඳට ආයතනික වටපිටාව සිසුන්ගේ එකමුතු බව හා අධ්‍යාපනයේ තිබුණත් ඔබට ලැබෙන දේශන හොඳ නැතිනම් එය ඔබේ විශ්වවිද්‍යාල ජීවිතයට අගතියක් ගෙනෙනවා ඒ නිසා ඔබේ උපාධිය පටන් ගන්නට කලින් ඔබේ දේශන මණ්ඩලය කුමක්ද ඔවුන් අතර කොතරම් අධ්‍යක්ීම් වලින් පිරිපුන් දේශකයන් සිටිනවාද ඒ සම්බන්ධයෙන් සිසුන්ගේ අධ්‍යක්ීම් මොනවාද දැනගෙන ඉන්න එකත් වටිනවා ඔබ සතුව ඔබට දේශන ලබා දෙන ආචාර්ය මණ්ඩලයේ නම් තිබෙනවා නම් ඔවුන් ගැන පොඩි Google සේවීමක් දමන්නට අමතක කරන්න එපා 10 වෙනි කාරණාව තමයි ඔබේ සතුට ඔබේ අනාගතයයි ඉහත කිව්ව මොන දේටත් වඩා සාර්ථක ක්‍රමයක් තියෙනවා ඔබට ඔබගත තීරණ නිවැරදි එකක්ද කියලා දැනගන්න ඒ තමයි ඔබේ මිතුරන් හෝ ඔවුන්ගේ මිතුරන් ඔබ ඉලක්ක කරන විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබනවා නම් ඔවුන්ගේ සිය අධ්‍යක්ීම් ගැන විමසා සිටින්න කවදාවත් ඔවුන් ඔබට මුසාබස් පවසන එකක් නැහැ ඔවුන් හා ඔබේ අවශ්‍යතාවයේ පවසා ඔවුන්ගේ නේවාසික ජීවිතේ විශ්වවිද්‍යාල ජීවිතේ අධ්‍යාපනයේ ඉගෙන ගනිද්දී ඔවුන්ට ආ ගැටලු ඒවට පිළිතුරු සෙවේ කොහොමද මේ ආදී තොරතුරු ලබා ගත්තොතින් ඔබට ඔබගත් තීරණය වඩාත් ඵලදායකද කියා දැනගන්නට පුළුවන් 11 වෙනි කාරණාව තමයි ඔබේ අනාගතය කොතනද කියන එක ගොඩක් වෙලාවට අපි සතුව උසස් අධ්‍යාපනයේ පසුව ජීවිතය ගැන විවිධ සැලසුම් තියෙන පුළුවන් ඒවා අතර අධ්‍යාපනයේ පසුව රැකියාව සඳහා පිටරටකට යාමත් ඇතුළත් වෙන්න ඉඩ තියෙනවා ඕස්ට්‍රේලියාව කැනඩාව වගේ රටක ඔබේ අනාගතය හදාගන්න බලාපොරොත්තු වෙන සිටිනවා නම් ඒ රටේ දැනට පවතින ස්කිල් මිග්‍රන්ට් කාණ්ඩයන්ට අය ශාස්ත්‍රයක නියැලීමට ඉඩ සලස්වන උපාධියක් තෝරගන්න උපාධිය ලංකාවේ පටන් අරන් අන්තිම වසරේ ඒ රටේ අවසන් කිරීමට සලස්වන ආයතනද තෝරා ගැනීමද මෙවන් අනාගත බලාපොරොත්තු තියෙන අයට රුකුලක් වේවි